දැන ගියොත් හතරගම නොදැන ගියොත් අතරමඟ. මේකට කියන්නේ රවුම් කඩේ. දෙහිගෙඩි තුනක් තියෙනවා, මිරිස් කරල් තුනක් තියෙනවා, දෙහි කොළක් තියෙනවා. මේ ගෙඩි පූජාවක් පවත්වනවා කියන්නේ නොකැපූ පළතුරු තමයි පූජා කරන්නට ඕනේ. මේ ගඟෙන් ගොඩ වෙලා තමයි බෙතිමතුන් යන්නේ කතරගම මහදිවල වන්දනාමාන කරන්න. මේක 3000ක් වෙනවා. මොකද කියන්නේ? මේ තල් හකුරු කොච්චර රසවත්ද කියලා කියන්නේ. මොකද අම්මා මේ කරන්නේ? යන්න කොතන හරි. එහෙමද? මෑනියෝ එහෙම? එහෙමද? එදට මේ ඇත්ත එහෙම. කතරගම වල්ලි මාතා දේවාලේ ඓතිහාසික සියඹලා ගහ. මම තරමක් වෙලා මේ සියඹලා ගහ දිහා බලාගෙන හිටියේ. අවුරුදු 100ක් දහසක් දසදහසක් ඉපැරණි වෘක්ෂයක් විදිහට තමයි මේ සියඹලා ගහ පිළිබඳව මේ තොරතුරු වාර්තා වෙන්නේ. මේ සියඹලා ගහත් එක්ක මේක විවිධ හැඩතල තිබ්බයි කියන. මොකද කතරගම දෙවිඳුන් සහ වල්ලි මාතාව මුණගැහිම සංකේතවත් කරන හැඩ තිබුණයි කියන මේවා ඉතින් මිනිස්සු අපේ ඇතු මේ ගොඩනගාගත්ත විවිධ විශ්වාසයන් සහ මතවාදයන්. ඒවා කෙසේ වෙතත් මේ පැරණි සියඹලා ගහට වැඩි මනාපයක් තියෙනවා අපේ උදවියකේ. ඒකට පොඩි ගෞරවයක් තියෙනවා. මේ වන්දනාමාන කරන ස්වභාවයක් සංහිඳක් විදියට අදහන දෙයක් නෙමෙයි. ඒ සියඹලා ගහත් එක්කම තමයි මේ පැත්තට වෙන්න තියෙන්නේ වල්ලි මාතා දේවාලය. එතකොට කතරගම දේවාල සම්ප්‍රදායේදී කතරගම දෙවිඳුන්ට අපි දන්නවා වාහල් කඩවල් දේවාලයට අපි ප්‍රවිෂ්ඨ වෙනකොට වාහල් කඩවල් හතරක් තියෙනවා. මේ වාහල් කඩවල් හතරෙන් ප්‍රධාන වාහල් කඩ නැත්නම් මහා වාහල් කඩ කියලා කියනවා. මෙන්න මේ මහා වාහල් කඩත් එක්කම තමයි මේ දේවාලේ වල්ලි මාතා දේවාලේ පිහිටලා තියෙන්නේ. ඍජුවම බලපුවාම පිටහින් මහා වාහල් කඩ පේනවා. ඒකත් එක්කම මේ නෙතට නෙත බලාගෙන ඉන්නවයි කියන කතාවන් සම්ප්‍රදායන් මේ මිනිස්සු අතර ගොඩනැගිච්ච විවිධ විශ්වාසයන්. මේකේ වටිනාකම තියෙන්නේ මේ වල්ලි මාතා දේවාලය. මේක ඍජුවම අපේ ලාංකීය ජන ජීවන සම්ප්‍රදායත් එක්ක බැඳලා තියෙන්නේ. වල්ලි මාතාව කියලා කියන්නේ මේ ප්‍රදේශයේ හිටපු ඒ කාලෙක නන්ද නැමැති වැදි නායකයා රැකබලාගත් දුවනිය කියලයි කියවෙන්නේ. එතකොට ඒ දුවනි තාම රූපවත් කෙනෙක්. ඊට පස්සේ තමයි වගේම ඇය දේවතාවියක් කියලා කියනවා. කිසියම් හේතුවකට තමයි මේ ප්‍රදේශයේදී බිහිුණයි කියලා කියන්නේ. ඊට පස්සේ තමයි මේ කඳ සුරින්දුන් සොයාගෙන ඇවිල්ලි වෙලා ඈ විවාහ කරගත්තයි කියලා කියන්නේ. එතකොට ලාංකීය උරුමයක් සම්පාදනය වෙනවා. මෙන්න මේ උරුමයත් එක්ක තමයි අපේ ඇත්තෝ
සියලු දෙනාම කැමති වල්ලි මාතා දේවාලයට ඇවිල්ලා පඳුරු දාන්න බාරහාර වෙන්න. දැන් නම් මේ දෙවල වහලා තියෙන්නේ දෙවනේ චාරිත්‍ර සම්පදායන් දෛනිකව සිදු වෙනවා. උදෑසන සහ සැන්දෑ වාගේ වෙනකොට සප්තාහික පූජාවන් තියෙනවා, වාර්ෂික පූජාවන් තියෙනවා. ඉතා වැදගත් වෙන පිළිවෙතක් තමයි කතරගම දේවාලයේ පෙරහැර ගමන් කරලා අවසානෙට දිය කැපුමක් සිද්ධ වෙනවා. මෙන්න මේ දිය කැපුම් දවසේ දිමෙයෝ වඩනවා. ඒ කියන්නේ දිවිඳුන් වැඩම කරවනවායි කියලා කියන්නේ කතරගම දෙවි හාමුදුරු වඩිනමක් කියනවා. මේ පිළිවෙත් අනුව කතරගම දේවාලයට මේ වල්ලි මාතා දේවාලයට ඇවිල්ලා දෙවි හාමුදුරු තියෙනවා. ඊට පස්සේ හැබැයි කපුවරුන්ට මේ දේවාලෙ බාර කිසි කෙනෙකුට ඉන්න බෑ. සියලු දෙනා එළියට ඇවිල්ලා ආලත්ති අම්මාවරු විතරයි චාරිත්‍ර වතාවත් කරන්නේ. එතකොට මේ වල්ලි මාතාවගේ උරුමය ආලත්ති අම්මාවරුන් හා බැඳුණු පිළිවෙතක් විදිහට කියනවා. මෙන්න මේ සම්ප්‍රදායන් සියල්ල හරිම රසවත්. අපේ උදවිය ඇවිල්ලා තමුන්ට පුළුවන් විදිහට බාරහාර වෙනවා වගේම මේවා දැක බලාගෙන යනවා. මම හිතන්නේ මේක හරි අපූර්ව සංස්කෘතික අත්දැකීමක්. ඒ අත්දැකීමත් එක්ක මම කැමති මගේ සංචාරයේ ඉදිරි තැන් පිළිබඳවත් අවධානය යොමු කරන්න. කතරගම සම්ප්‍රදාය හා බැඳුණු තවත් එක් පුරාවෘත්තයක් තමයි කතරගම ශුද්ධ භූමියේ පිහිටලා තියෙන වල්ලි දේවාලයේ සමීපයේ තියෙන මුස්ලිම් දේවස්ථානය. කතරගමට කොහොමද මුස්ලිම් දේවස්ථානය කියලා බොහෝ දෙනෙක් හිතන්නට පුළුවන්. හැබැයි මේකේ දිගු ඉතිහාස පුවතක් තියෙනවා. ඒ ඉතිහාස පුවතේ අපූර්ව අවස්ථාවක් දෙස තමයි මම මේ බලන් හිටියේ. මේ කොඩිය ඔබට පේනවා ඇති. හැබැයි මේ කොඩියත් එක්ක බැඳුණු තව අපූරු පිළිවෙතක් තියෙනවා. මේක තමයි දෛනිකව ඔසවා තබන කොඩිය මේ දේවස්ථානේ. මේ කොඩි කණුවම භාවිතා කරලා කතරගම පෙරහැර සමය උදා වෙනවනේ. පෙරහැර වීදි බහින්නට ඕන. පෙරහැර අද දවසේ වීදි බහිනවා නම් එදින වීදි බැහීමට පෙර හැන්දෑ මානේ මෙතන කොඩියක් ඔසවා තබනවා. ඒකට කියනවා කොඩියේත්‍රම් කොඩිය කියලා. මේ කොඩිය නොවේ, මේ වගේ හැඩේ තියෙනවා. නමුත් මේ වගේ දෙකක් විතර විශාල කොළ පැහැති කොඩියක් තියෙනවා. ඒක වෙනම සුවිශේෂ වූ කොඩියක්. ඒ කොඩිය ඔසවලා තියන්නට ඕනේ. ඊට පස්සේ පෙරහැර දිගටම අවසන් වෙලා දිය කැපුවටත් පස්සේ තමයි කොඩියේත්‍රම් කොඩිය නැවතත් බාලා දේවස්ථානය ඇතුළට ගන්න. ඒකත් එක්කම තමයි මේ දේවස්ථානයේ මේ කණුව, මේ කොඩි කණුව, කොඩියේත්‍රම් කොඩිය ඔසවන මේ කණුවේ දැනටත් පේනවා ඔබට. මේ කණුවත් එක්ක බැතිමතුන් ඇවිල්ලා බාර ගැට ගහනවා, පඳුරු ගැට ගහනවා. සම්ප්‍රදායක් විදිහට මුස්ලිම් දේවස්ථානවල පඳුරු ගැට ගහන්නේ නැහැ. මෙහි පඳුරු පෙට්ටි කීපයක්ම තියෙනවා. ඒ පඳුරු පෙට්ටියට ඇවිල්ලා බැතිමතුන් පඳුරු දානවා. සිංහල බෞද්ධ බැතිමතුන් වගේම මුස්ලිම් බැතිමතුන්, දෙමළ බැතිමතුන් විවිධ ජාතීන් උදවිය එනවා. මේක පොදු භූමියක්. ජාති, කුල, ආගම්, ගෝත්‍ර කිසිම දෙයක් බලංගු වෙන්නේ නැහැ. එතකොට මේකෙදී මේ හරි මේ පුවතේදි කියවෙනවා කතරගම දිවිඳුන් හා සම්බන්ධ පාල්කුඩි බාවා කියලිවෙල්ලා පුරාවෘත්තිය. ඒ පාල්කුඩි බාවා මෙහි ලංකාවට එන්නේ කතරගම දිවිඳුන් ලංකාවේ ඉන්නවද කියලා හොයලා බලන්න තේබානි අම්මන් එව්වායි කියලා කියන. ඒකත් එක්ක පසු කාලින තවත් විවිධාකාර මුස්ලිම් බැතිමතුන් වගේම තමයි පූජක පක්ෂයත් ඇවිල්ලා මෙහි උන්නයි කියලා කියනවා. ඒ උදවිය තමුන්ගේ ආගම දහමත් එක්ක බැඳින්න ගොඩ නැගිච්ච දේවස්ථානය කියලා කියන්නේ. ඒ පුවත් කෙසේ හෝ වේවා වර්තමානයේ අද දවස වෙනකොට මෙහි වැදගත්කම තියෙන්නේ මේ කොඩියේත්‍රම් කොඩිය ඔසවනකොට කිරිවිහෙර නායක හාමුදුරුවෝ, අභිනවාර රාමේ නායක හාමුදුරුවෝ, බස්නායක නිලමේවරයා, මේ දේවස්ථානයේ පූජකවරයා, මේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් ආව බැතිමතුන් ජාති කුල බේද නැතුව සියලු දෙනා එකතු වෙලා කරන සම්ප්‍රදාය. මේ සම්ප්‍රදායෙන් වටිනාකමක් අපිට කියලා දෙනවා. කතරගම කියන්නේ ජාති කුල ආගම් ભેදවලින් තොරව සියලු දෙනාට බැතිසිතින් එකට අනුගමනය කළ හැකි පොදු මනුෂ්‍යත්වයේ පුණ්‍ය භූමියක් කියන්නේ.
මේ මැණික් නදිය කතරගම දෙවිඳුන් හා දේව සම්පදායත් එක්ක බැඳුණු අපූර්ව ප්‍රවාහයක්. මේක අවුරුදු දහස් ගණනක ජීවන සංස්කෘතික උරුමයක්. මේ උරුමය නිසාම තමයි මේ මැණික් ගඟේ ගලාගෙන යන දියත්තට අපේ ඇත්තෝ කියන්නේ ශුද්ධ වූ ජලය කියලා. ඒ වගේම තමයි මැණික් ගඟත් එක්ක බැඳුණු ප්‍රධානම පිළිවෙත වෙන්නේ කතරගම දේවාලයේ පෙරහැර නිමා වෙලා දිය කැපුම් තියෙනවා. ඒ ජීවමාලි තොටුපළ ඒකත් එක්ක බැඳුණු පුරාවෘත්තයක් තියෙන එක ජීවමාලි තොටුපළේදී කතා බහ කරන්න ඕන කාරණාවක්. දෛනිකව අපේ උදවිය එනකොට ඒ උදවිය ඇවිල්ලා මැණික් ගඟ ළඟට ඇවිල්ලා බොහෝ වෙලාවට මේ උඩ පාලමෙන් එනවා නම් දේවාලයට පිවිසෙන්නට කලින් අනිවාර්යයෙන්ම මේ ගඟට එනවා. ඇවිල්ලා නා ගන්න පුළුවන් නම් නා කියා ගන්නවා. මූණකට හොදා ගන්නවා. අඩුම තරමේ අතපය හරි දෝවණය කර ගැනීමක් කරනවා. ඒ දේවල් එක්ක දැන් ඔය පළතුරු පූජාවත් එහෙම තියෙනවනේ. පුරාණම සම්ප්‍රදායය තමයි මේ ගෙඩි පූජාවන් පවත්වන එක. ඒ පූජාවන් පවත්වනකොට මේ පළතුරු වර්ග පවා මේ පිරිසිදු ජලයෙන් සෝදා පවිත්‍ර කරගෙන තමයි මෙතනින් දෙවලට යන්නේ. ඒක තමයි අර මේ ගතේ තියෙන දාඩිය කිලිකුණු වගේ දේවල් පවිත්‍ර කරගෙන පිරිසිදු ගතකේ. එතකොට හොඳ බැතිමතෙක් විදියට ගිහිල්ලා දෙවිඳුන් එක්ක, ඒ කියන්නේ දෙවිඳුන් දැක බලා ගන්න, වන්දනාමාන කරගන්න, තමුන්ගේ සිතුම් පැතුම් ඉෂ්ට කරගන්න අවස්ථාව උදා වෙනවායි කියන්නේ. ඒක තමයි අපේ පිළිවෙත. හැබැයි මේ පිළිවෙතේ වර්තමාන ස්වභාවයේ ගැටලු ගොඩාක් තියෙනවා. එකක් තමයි මෙතන මේ දැන්නේම් පල කරලා තියෙන මහ විශාලයට කිඹුලන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා. ඇත්තටම මේ සාවිය නම් කිඹුල්ලු නෑ. කිඹුල්ලු ඉන්නේ මේ ගස් මුල් බහුලව තියෙන ගුල් ආශ්‍රිත ප්‍රදේශවල තමයි කිඹුල්ලු බහුලව ඉන්නේ. ඒ වගේම තමයි මේ ප්‍රදේශයේ පිරිසිදුව තියන්න කියලා කියනවා. ඒතර පිරිසිදුව තියන්නේ අනිවාර්යෙන් පැමිණෙන බැතිමතුන්ගේ කාර්යභාරයක් වෙනවා. මේ පරිසරය ආරක්ෂා කරගන්න අපි නාලා කියලා කෑම ටික කාලා ඒ ගෙනාපු දේවල් මේ තැන් තැන් වල විසිකලා යනවනම් ඊළඟට එන බැතිමතාට ඉතුරු වෙන්නේ කන්දක්, ඒ කියන්නේ කසල කන්දක් ඉතුරු වෙන්නේ, කුණු ගොඩක් ඉතුරු වෙන්නේ ශුද්ධ වූ මැණික් ගඟේ අර පිරිසිදු දියත්ත පරිහරණය කිරීමේ වාසනාව එය උදවියට අහිමි වෙලා යනවා. ඒක අහිමි කරන එක මම හිතන්නේ හොඳ දෙයක් නෙමෙයි. මොකද මේ පරිසරය ආරක්ෂා කරගත්තොත් තමයි මේ දේව සම්ප්‍රදායත් කතරගම සිරිත් පිළිවෙත් කියන සියලු දේවල් හෙට දවසටත් ආරක්ෂා වෙන්නේ. ඉතින් මට හිතුණා දෙවලට ගොඩ වෙන්න ඕනේ. ඒ නිසා තමයි මම මේ දවල පැහැති වස්ත්‍රයකින් සැරසුනේ. බොහොම සැහැල්ලුවක් මට දැනෙනවා. අර මගේ ගමන් කරන වන්දනා රටාව නැත්තම් මගේ ගමන් රටාවට පොඩ්ඩක් වෙනස් වෙනවා. හැබැයි මේ දේවලුත් මේ දේව සම්ප්‍රදායත් එක්ක බැඳිලා තියෙන ඉතින් මම මට හිතෙනවා නා කියා ගන්න නම් අවස්ථාවක් නෙමෙයි. නමුත් මං අත් දෙක එහෙම හොදාගෙන මූණ පොඩ්ඩක් හොදාගෙන මෙතනින් දෙවලට ගොඩ වුණොත් මමත් අර සම්ප්‍රදායේ කොටස්කාරෙක් වෙනවායි කියලා හිතෙනවා. කතරගම මහදෙවල් බිමට ඇතුල් වෙනකොට සම්ප්‍රදායන් තියෙනවා.
මේ මහා වාහල්කඩ. මහා වාහල්කඩ මැදින් පැමිණෙන සියලු බැතිමතුන් මහා වාහල්කඩට අත තියලා මේ වැඳලා දෙවිඳුන්ගෙන් අවසරය අරගෙන තමයි මහ දෙවල් බිමට එන්නේ. රුහුණු කතරගම මහ දේවාලේ මහ දෙවල් බිම කියන්නේ ශුද්ධ භූමියක්. ඔබට ඇහෙනවා ඇති මේ කාවාඩි නාද. කාවාඩි සංස්කෘතියත් මේ සම්ප්‍රදායත් එක්ක බැඳලා තියෙන. විවිධ බැතිමතුන් දෛනිකව විවිධ අවස්ථාවලදී ඇවිල්ලා තමන්ගේ බාර ආහාර ඔප්පු දෙනවා. මේ කාවාඩි නටනවා කියන්නේ බාරයක් ඔප්පු දීමේ පිළිවෙතක්. ඒව හරිම සතුටු සිතින් වෙන දේවල්. ඒවට ඕනම වෙලාවක ඉඩ අවසරයෙන් තියෙනවා. මේ දේවල් එක්ක බැඳුණු ඉතා අපූරු කතරගම දේව සම්ප්‍රදායක් තියෙනවා. මේ සම්ප්‍රදාය කතරගම දේවාලයට පමණක් සීමා වෙන්නේ නැහැ. කතරගම ජීවන පුවත හා බැඳුණු අපූරු පිළිවෙතක්. මේ පිළිවෙතත් එක්ක තමයි බොහෝ බැතිමත්තු ඇවිල්ලා පෙලක් උදවිය කපුරු දැල්වීමක් කරලා ගැහිමක් කරන බාරහාර සඳහා පොල් ගන්න බාර උපුදීම සඳහා පොල් ගන්නවා. එහෙම සුද්ධ වූ සිතින් තමයි මේ දෙවල් බිමට ඇතුළු වීම සිද්ධ වන්නේ. දැක්කනේද ඔබේ දුටු අපූරුව මේ කතරගම දෙවොල් බිමේ වැඩවාසය කරන අෂ්ඨඵල බෝධීන් වහන්සේ. අෂ්ඨඵල බෝධීන් වහන්සේ කියලා කියන්නේ ජයශ්‍රී මහා බෝධිය රෝපණය කළාට පස්සේ පළමුව පැල 8ක් හටගත්තයි කියන එක බෝධි වංශයේ සහ ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා. අන්නේ පැල 8න් එකක් තමයි කාචරගාම. ඒවත් මේ ශ්‍රත්‍රීය ග්‍රාමයේට මේ නදිය අසබඩ කියන පිහිටෙව්වයි කියලා කියනවා. ඒ බෝධිය තමයි මේ තියෙන්නේ. මේකට අෂ්ඨඵල බෝධිය නිසා මිනිසුන්ගේ විශාල භක්තිමත් සිතක් තියෙනවා, විශ්වාසයක් තියෙනවා. කතරගම දේවාල සම්ප්‍රදායට අනුව පළමු කොටම කිරිබේර වහන්සේ වන්දනා කිරීම, ඊට පස්සේ අෂ්ඨඵල බෝධීන් වහන්සේ වන්දනා කරලා ආශිර්වාද ලබා ගැනීම පිළිවෙතින් කරන්නට ඕන. ඒ පිළිවෙතත් එක්කම තමයි ඊට පස්සේ තව පිළිවෙතක් තියෙනවා. ඒක තමයි මෙතන තියෙනවා කිරි විහාරය. මේක බොහෝ දෙනෙක් දන්නේ නැහැ, විවිධ නම් භාවිතා කරනවා. නමුත් සම්ප්‍රදායිකව මේකට කියන්නේ කිරි විහාරය කියලා. මේ කිරි විහාරය වන්දනා කරන කිරි විහාරය වන්දනා කරලා සිංහල බෞද්ධයාගේ පිළිවෙත තමයි ඊට පස්සේ මේ සහෝදරත්වයට මුල් තැනක් දෙනවා. සහෝදරත්වය කියලා කිව්වේ ඝන දෙවිඳුන්. මේ කිරි විහාරයත් එක්ක එපිටහට වෙන්න තියෙන්නේ ඝන දෙවි කෝවිල. එතකොට ඝන දෙවිඳුන් දැකලා පඬුරු ඔප්පු දීලා බාරහාර වෙලා ඒ දේවල් කරලිවෙලා අවසර අරගෙන තමයි මහදෙවලට යන්නේ. කතරගම දෙවිඳුන් වන්දනාමාන කරන්ඩ තමුන්ගේ අවශ්‍යතාවයන් කියන්න බාරහාර වෙන්න වගේම බාර ඔප්පු දීමේ සම්ප්‍රදායන් සඳහා. මේක තමයි සිංහල බෞද්ධ පිළිවෙත. මේ සිංහල බෞද්ධ පිළිවෙතට වඩා තරමක් වෙනස් හින්දු නැත්නම් දෙමළ සම්ප්‍රදාය. ඒක ඔවුන්ට අනන්‍ය වෙච්ච පිළිවෙතකට අනුගමනය කරන යාපනයේ ප්‍රදේශයේ දෙමළ ජනතාව, විදේශීය දෙමළ ජනතාව වගේම කඳුකරයේ හෝ කොළඹ ප්‍රදේශයේ දෙමළ ජනතාව වෙනස් ආකාර කීපයක් අනුගමනය කරනවා. ඒක ඔවුන්ට අනන්‍ය වෙච්ච පිළිවෙතක් තමයි අනුගමනය කරන්නේ. මේ පිළිවෙත් එක්ක බැඳුණු හරි අපූර්ව සංස්කෘතික සම්ප්‍රදායක් තමයි මේ කතරගම මහදෙවල් බිමේදී අපිට දැක ගන්නට පුළුවන් වෙන්නේ. මේ සම්ප්‍රදායන් සියල්ලත් එක්කම ඔබට පේනව ඇති මේ මහ දේවාලයට ප්‍රවිෂ්ට වෙන තැන. ඒ වගේම තමයි ඝනදෙවි කෝවිලෙත් ප්‍රවිෂ්ට වෙන තැන තියෙන අතුපන්දලම. මේකට කියන්නේ අතුපන්දලම කියලා වෙලා මේ අතුපන්දලම දැව කොටන් දාලා හදලා තියෙන්නේ. මේකේ තියෙන මේ මාදන් අතු. මේ මාදන් අතු ඔබට පේන ඇති වර්තමානයේ නම් මේවා වියලි තත්ත්වයක තියෙන්නේ. ඊට හේතුව තමයි
මේ මාදන් අතු වේලෙන් හේතු මේක සම්ප්‍රදායන පූලවයි එකතු කරන්න අපිට ඕන ඕන විදිහට කරන්න බෑ. කතරගම දේවාල සම්ප්‍රදායත් එක්ක තමයි මේ පිළිවෙත බැඳිලා තියෙන්නේ. ඒක අතුපන්දලම අලුත් කරනවා. අතුපන්දලම අලුත් කරාට පස්සේ ඊළඟ වර්ෂයේ උදා වෙනකම්ම මේ අතුපන්දලම මේ ආකාරයෙන් තියෙන්නට ඕනේ. මේකත් එක්ක බැඳුණු පුරාවෘත්ත ඒ වගේම තමයි සම්ප්‍රදායන් චාරිත්‍ර රැසක් තියෙනවා. මේවා දෛනිකව සාප්තාහික සහ වාර්ෂිකව සිද්ධ වෙනවා. ඒ සියලු දේවල් බැතිමතුන් සිංහල බෞද්ධ වේවා හින්දු දෙමළ වේවා එහෙමත් නැත්නම් දෙස් විදෙස් සංචාරකයන් වේවා මේ සියලු බැතිමතුන් ආවට පස්සේ තමන්ගේ ආගම දහම සියල්ල පසෙකට තියලා මහදෙවොල් බිමට ආවට පස්සේ කතරගම දෙවි හාමුදුරන්ගේ බැතිමතෙක් බවට පත් වෙනවා. ඒක තමයි මේ සම්ප්‍රදායේ තියෙන වටිනාකමත් අපූර්වත්වයක් වෙන්නේ. කතරගම මහදෙවල් බිමට ආවට පස්සේ මේ දෙවල් බිමේ තියෙන කතරගම මහදෙවල ඒ වගේම ගන්දෙවි කෝවිල කිරි විහාරය අෂ්ටඵල බෝධිය මේ දේවල් එක්කම තමයි මහදෙවල පිටුපසින් වෙන්න පරිවාර දේවාර මණ්ඩලයක් තියෙනවා. පත්තිනි සමන් දැඩිමුණ්ඩ ගම්බාර කියන මේ සූනියම් දේවාලේ ගම්බාර කියන මේ දේවාල හතරක් තියෙනවා. මේකත් මේ දේව සම්ප්‍රදායත් එක්ක බැඳුණු දෙයක්. මහදෙවල් බිමේ වෙන කිසිදු දේවාලයක් නැහැ. මේක තමයි හරිම වටිනාකමක් තියෙන්නේ. මේ තියෙන්නේ පත්තිනි දේවාල. අපේ ඇත්තෝ ඇවිල්ලා බාරහාර වෙනකොට මේ බාරහාර වීමේ කතරගම දෙවියන්ට වගේම තමයි පත්තිනි දෙවියන්ට කුඩා දරුවෝ ගැබ්බර අවදී ඉඳලා පළවෙනි අවුරුදු 14 දක්වා පත්තිනි දෙවියන්ට කැප කරලා තියෙන්නේ. එතකොට මේ දේවාලටත් ඇවිල්ලා පඬුරු දාලා බාරහාර වෙලා මේ පිළිවෙත් අනුගමනය කරන අපට පේන ඇති මගේ මේ එන බැතිමතුමුගේ මගේ විතරක් නෙමේ හිසේ දැවටෙන ප්‍රමාණය අතුපන්දලමක් තියෙනවා. දැන් මේ අතුපන්දලම ගත්තාම කතරගම මහදෙවලේ අතුපන්දලමේ තියෙන්නේ මාදන් අතු. හැබැයි මේ අතුපන්දලමේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ තියෙන්නේ ඔබට පේනවා ඇති මේ කඩන්න හොඳ නැහැ එක ඇරතක් වෙන වැල්දි වැඩක්. මේ තියෙන්නේ කොහොඹ අතු තියෙන. මේ සියල්ලත් අලුත් වෙන්නේ කතරගම මහදෙවලේ අතුපන්දලම අලුත් කරන පෙරහැර සමයත් එක්කම තමයි සිද්ධ වෙන්නේ. එතකොට අර තම තමන්ගේ බාරහාර පිළිවෙත් අනුව ඒ දිවි දිවතාවුන් අදහන වත් පිළිවෙත් මේ සම්ප්‍රදායන් එක්ක ඇවිල්ලා මෙහි පඬුරු දෙනදී බාරහාර වෙනදී ඒ පිළිවෙත් විදිහටම අනුගමනය කරනවා. සූනියම් දේවාලේ නැත්තම් ගම්බාර දේවාලේ. අපි කොයි පලාතකට ගියත් කොයි දෙවි දේවතාවුන් ඇදහුවත් පඬුරු බැඳත් අවස්ථාව ඉල්ලා හිටියත් බාරහාර වුණත් ගම්බාර දෙවියෝ ගමට බාර දෙවියෝ මොන විදිහකටවත් අමතක කරන්න බෑ. කතරගමත් දෙවියෝ වැඩවසන මේ බිමත් එක්ක අයිති වෙච්ච ගම්බාර දෙවි කෙනෙක් ඉන්නවා. මේ සම්ප්‍රදායන් එක්ක තමයි මේ ගම්බාර දේවාල පිළිවෙත ගොඩ නැගිලා තියෙන්නේ. ඒ ගැන තොරතුරු දැනගනිමු. මොකද මේ ඉන්නේ කේටි දේවප්‍රිය ගම්බාර දේවාලේ ප්‍රධාන කපු දුරන්තරය දරන්නේ මෙතුමා. මෙතුමාගේ විශේෂත්වයේ තියෙන හොඳ ලේඛකයෙක්. මොකද මේ ලේඛන කෘති ගණනාවක කතරගම දේව සම්ප්‍රදාය ගැන කෘති ගණනාවක්ම දුටු නොදුටු කතරගම වගේ කෘති තාම අපූර්ව කෘති සහ ඓතිහාසික මූලාශ්‍රතසක් ගවේෂණාත්මකව ඉදිරිපත් කරපු කෘති ග්‍රන්ථ රචකයෙක්. ඒ නිසාම මේ ඒ වගේම මාධ්‍ය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. අපට කියන්නකෝ දේවප්‍රිය මහත්තයා, පළමු කොට ගම්බාර දෙවියෝ සහ කතරගම දෙවියෝ අතර තියෙන සහසම්බන්ධතාවය මොකක්ද? කතරගම දෙවි හාමුදුරුවන්ගේ විශ්ව දෙවි හාමුදුරුවන්ගේ අග්‍රාමත් දෙවි හැටියට තමයි ගම්බාර සිතුවන දෙවි හාමුදුරුවෝ සේවය කරන්නේ. දෙඩිමුන් දෙවි හාමුදුරුවන්ගේ අධිකාරම් තනතුරු දරනවා. දැන් ජනතාව අතරට ලෑකම් කියන්න පුළුවන් දෙවිය තමයි ගම්බාර දෙවියෝ. අප්පච්චි මසිනා පොඩ්ඩි අයියා කියනවා. තොවිල් වල ගත්තම යන්ත්‍ර මන්ත්‍ර වල ප්‍රධාන භූමිකාවක් කරන්නේ සූනියම් දෙවිය මුල් කරගෙන. ඉතින් කතරගම දෙවි හාමුදුරන්ගේම සිසු දෙවිය හාමුදුරන්ගේ අන පරිදි මේ සූනියම් දෙවිය තමයි ගම්මියන් ගම්මල ඒ ජනතාවගේ අතරට ගිහිල්ලා උන්නාන්සේලා පවරන වැඩ ගම්මල කටයුතු බාරවසිනේ ගම්බාක දුන්න නිලය තමයි ගම්බාර දෙවියන්ට කියන්නේ සූනියම් දෙවියෝ කියලා කියන ගම්බාර දෙවියෝ කියන විවිධ උනම් 10කින් දෙනවා අවතාර 10ක් දස අවතාරයක් තියෙනවා ගම්බාර දෙවියන්ට. ඒකට මුහුණුවරයන් දෙකක් දැක ගන්න පුළුවන්. එක වෙලාවක ශාන්ත මුහුණුවරයෙකුත් ටිකක් රෞද්‍ර හෝ රළු මුහුණුවරයෙකුත් තියෙනවා. ඇයි මුහුණුවරයන් දෙකක් තියෙන්නේ? පුර අව කියලා කියනවා ඒ කියන්නේ අපට රාක්ෂයා පුරට මේ දේවතාව කියන සංකල්පය තමයි තියෙන්නේ. ඒ යන මත තමයි කියන්නේ මිනිස්සුගේ කතිකාව තමයි. නමුත්
සූනියන් දෙවිය කියන්නේ බුදු බව ප්‍රාර්ථනා කරන විශේෂයෙන් ඔය ආද්ද වින කොඩි වින වින බන්ධන කරනවට විරුද්ධ වෙන දෙවි කෙනෙක් සූනියන් දෙවිය කියන්නේ මුල්ම ඔබතුමා දන්නවා මයිපාල බන්ධනයේ ලෝකේ මුල්ම කොඩි වින උන්වහන්සේ තමයි කැපුවේ ඒ අර දැන් මේ රූප වලත් තියෙන්නේ නයි පොළඟේ කටින් දරාගෙන නයි ආලා තිස්තර අපිරන් චක්‍රීමක යම දෝති ආරක්ෂී කියන නාකන් 30000ක් පිරවාරාගෙන නීලෝත්තර ගෝහාණ පිටනඟි කියලා ඒගේ ස්තෝත්‍රේ ගොඩක් තියෙන කබලක් අරගෙන දක්ුණා. ඒක තමයි මහිපාල දේව රජුගේ විසෝගේ කොඩු වින කපන්න ගිය විලාසය. ඉතින් ඒක තමයි ගොඩක් ගොඩක් අය පාවිච්චි කරන්නේ ඒ පින්දුරේ. ඒක සූනේදී කියන්නේ සාන්ත අවතාරයක මෙතන චාරූප මේ පිළම තියෙනවා. ඉතින් කෙවිටයක් අරගෙන හරක් ගාලට පවා අධිපති වෙනවා සූනේදී අඳුරෝ. ඉතින් ගම්නියන් ගම්බාර තපස් අවතාරකින් තමයි සූනේදී ගොඩක් මේවා කරන්නේ. ඉතින් අද අපේ රටේ විවිධ කට්ටඩියක විවිධ පුජ්‍යලයක දෙවියන් ගැන නොදන්න පිරිස් දරහාපි මුදල් උපයන්න විවිධ ක්‍රමවලට දෙවි භාවිතා කරන තුෝ කියන නපුරු සාධගතිය සූනේදීම නැහැ. හොඳයි. ඒ වගේම අපිට බොහොම පැහැදිලි කරලා දෙන්න කතරගම දැන් මේ තියෙන පරිවාර දේවාලේ බොහෝ දිනක වෙන පැටිසිතින් පඳුරුල්ලනවා. ඒ වගේම සෙට්කම් කරගන්නවා. දැන් මේ දෛනිකව, සප්තාහිකව හෝ වාර්ෂිකව කොහොමද මේ පූජාවන් මේ දෙවලි සිද්ධ වෙන්නේ කියලා? දැන් කතරගම දේවාලේ විශාල ගතිමත සංඛ්‍යාවක් එනවා. ඉතින් ওই සාන්ති කර්ම වගේ කරන්න බෑ විශාල පිරිසකට ඉන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ දේවාල පිටවලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පරිවාර දේවාල සාන්ති දෙන්න වෙන වැතුමුතුන්ගේ අවශ්‍යතාවයන් කියලා අහලා කලට කියලා කල්ල වෙන පුළුවන් ඉතින් තමයි පිට කරලා දිනවා. අපි අහලා තියෙන්නේ ඉතිහාසයේ දේවන රාජසිංහ රජුගේ ලංකාවේ කියන්නේ මෙහි පාලනය කරපු සමයේ එතුමා ඇවිල්ලා මේ දේවාල වන්දිනකොට එතුමාගේ බිසවුන් ඉන්දියාවෙන් ආපය නිකන් ඉන්නකොට රජු අහලා තිනා ඒ වන්දින්නත් කියලා අපිට අදාලා දෙයක් නැහැ කිව්වන් පස්සේ ඒ අනුව ඉන්දියාවෙන් ඒකොල්ලෝ අදාපු දේවාල හැදුවා කියලා. ඇතර මෙතන තියෙනවා අපේ රටට ආවිනික සමන් දෙවිය හාමුදුරු, දැඩිබොණ්ඩ දෙවිය හාමුදුරු, විශේෂයෙන් පත්තිනි මෑණියෝ, ජාට ගම්බාර සසුන්ගේ දෙවිය හාමුදුරු. දැන් කතරගම දෙවියන්ගේ තියෙන සිද්ධස්ථාන බොහෝ තැනක කතරගම ගම්බාර දෙවිය හාමුදුරන්ගේ දේවාල කරුවාන් තියෙනවා. දැක් ගන්න පුළුවන් ඒවා. ඒක හරි අපූරු දේව සංස්කෘතියක්. මේ සංස්කෘතියත් එක්කම තව විශේෂත්වයක් තියෙනවා. මේ ඉපිටහා තියෙන වාහල් කඩවල් තියෙනවානේ, මේ දෙවොල් බිමට ඇතුල් වෙන වාහල් කඩවල් හතරක් තියෙනවා. මහදේවාලය නැත්නම් මහදේවාලයට පැමිණෙන ප්‍රධාන වාහල් කඩෙන් ආවට පසුව දකුණු අත පැත්තට වෙන්න තියෙන වාහල් කඩත් එක්කම දෙවලක් තියෙනවා. මේ දෙවලේ විශේෂත්වයක් තියෙනවා. දේව ප්‍රේමතා, මොකද්ද මේ දෙවල මේ විශේෂත්වය, මොන වගේ දෙයක්ද? කතරගම දෙවිය හඳුරන්ගේ මේ රන්තොරනේ මුරවාසය කරන්නව කඩවල දෙවියන්ට තමයි දීලා තියෙන්නේ. ඉතින් දකුණු වාහල් දොරටුවේ කඩවල දෙවිය හඳුර ඉන්නවා. ඉතින් කතරගම දෙවියන්ගේ සියලුම ආරක්ෂකයා ප්‍රධාන කතරගම දෙවිය හඳුරන්ගේ කියන්නේ මේ කතරගම භූමිය උනත් විශේෂ වරප්‍රසාදයක් බලයක් තියලා තියෙන කතරගම දෙවියන්. ඔව්. කඩවල දෙවියන්ට තමයි පවර් ලා තියෙන්නේ. මේ දෙවල් බිමේ සීමාවෙන් එපිට තමයි තියෙන්නේ. ඉතින් තියෙනවා සම්පූර්ණයට අදී කඩවල දෙවියෝ ගිනි කඩවර ගොපුල අඩෝ කියලා කඩවර හත් අටුවක් තියෙනවා. ඉතින් හත් අටුවේ අර්ථ තමයි මේ දෙවි හඳුර මේ පාලනය කරන බාර දීලා තියෙන ජනප්‍රවාදය දේව සංකල්පයේදී එහෙම කියවෙනවා. ඒ අතම දැන් කතරගම දෙවියෝ බුදුබෞද්ධේ ප්‍රාර්ථනා කරන එන්න දෙවි කෙනෙක් බොහෝ දුරට වෙන බැතුමුතුන්ගේ කේක් ඉල්ලීම් බාර දෙන්නේ පරිවාර දෙවිවරුන්ට තමයි. ඉතින් කඩවර දෙවිය හඳුරන්ට විශේෂ ස්ථානයක් කතරගම ලබා දෙනවා. ඒ වගේම තමයි අනික් වාහල් කඩට ගියපුවාම දේවානි අම්මාන් කෝවිල දැක ගන්නට පුළුවන්. ඒ ගැනත් කියන්නක් ඊ දෙවලට ගිහින්. කතරගමදී අපි කාටත් මුණ ගැහෙන්නේ දේවාල සම්ප්‍රදාය. අපි කවුරුත් දන්නවා මහදේවාලේ තමයි මුල් කරගන්නේ. හැබැයි මහදේවාලෙත් එක්ක බැඳුණු ඓතිහාසික පුරාවෘත්ත රසක් තියෙනවා. ඒ රසම මේ භූමියේදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මම දැන් මේ ගොඩ වෙන්නේ දේවානි අම්මන් කෝවිලට. අප දන්නවා කවුරුත් කතරගම දෙවිහාඳුරු ගැන කතා කරනකොට බිසෝවරු දෙදෙනෙක් ගැන කතා කරනවා. එක අයෙක් තමයි දේවානි අම්මන් කියන්නේ. අනික් කෙනා වල්ලි මාතාව නැත්නම් වල්ලි අම්මා කියනවා. වල්ලි කියලා කියන්නේ ලාංකීය
ජන උරුමය. හැබැයි තේවානි අම්මන් කියන්නේ ඉන්දියාවෙන් පැමිණි සම්ප්‍රදාය. මේ තේවානි අම්මන් කෝවිලත් එක්ක බැඳුණ සම්ප්‍රදායන් වතාවත් චාරිත්‍ර මිනිසුන්ගේ විශ්වාසයන් පුදුම තරමට වෙනස් අනිකුත් සම්ප්‍රදායන්ට වඩා. විශේෂයෙන්ම මේ ඉන්දියාවෙන් පැමිණෙන පිරිස් අදටත් විශාල වශයෙන්ම මේ ඉන්දියාවෙන් පිරිස් පැමිණෙනවා. ඒ උදවිය අතර තදබල විශ්වාසයක් තියෙනවා මේ දරුඵල ලබා දීමේ පුදුම තරම් හැකියාවක් මේ කෝවිලේ තේවානි අම්මාන්ට තියෙනවායි කියලා. තේවානි අම්මාන් මහදේවල නැත්තම් තේවානි අම්මාන් කෝවිල ඔබට පේන්නේ දොරටු වහලා. ඇත්ත තමයි. දොරටු වහනවානේ. මම මේ තේවානි අම්මන් කෝවිලට ආවේ පූජා පැවැත්වෙන වෙලාවක නෙමෙයි. අනවසරයෙන් එතකොට දොරටු වහපු වෙලාව. හැබැයි මේ සම්ප්‍රදාය ගැන කතා කරන්න දොරටු වැහුවයි කියලා තහංචියක් නැහෙනි. මට හිතුණා පූජා පැවැත්වෙන වෙලාවේ සම්ප්‍රදාය කතා කරන එක හරි වැදගත්. නමුත් මේ වෙලාවේ වුණත් මේ දේවල් කියන එක නරක නැහැයි කියලා මට හිතුණා. බොහෝ දෙනාගේ අපේ සිතුවිලිවල තියෙන අපි කැමති දේවාලයක් නම් එකවරම දේවාලේ දොරවල් සියල්ල විවෘත වෙලා පූජාවන් පැවැත්වෙනවා, බාරහාර සම්ප්‍රදාය සිද්ධ වෙනවා. අන්න එතකොට මේ දේවාලේ දකින්න. ඇයි අපිට මෙහෙම වහපු දේවාලයක් එක්ක ඒ සම්ප්‍රදාය දකින්න බැරි කියන කාරණාට මම හිතනවා මේක හොඳ නිදර්ශනයක් වෙයි කියලා. ඒ නිසා තමයි මේ අවස්ථාව තෝරගත්තේ. කෙසේ වෙතත් දැන් මේ සම්ප්‍රදායට අනුව තේවානි අම්මන් තමයි නීත්‍යානුකූල බිරිඳ පිටියට තෝරගත්තයි කියලා මේ දේව පුවතේ කියවෙන්නේ. ඊට පස්සේ කතරගම දේවදුන් ලංකාවට එනවා. වැඩහිටි කන්දේ තමයි කාලයක් වැඩවාසය කරයි කියන්නේ. ඊට පස්සේ සිංහල බෞද්ධ සම්ප්‍රදායේදී කියවෙන දේ තමයි කතරගමදී මුණ ගැහෙනවා අපේ දුටුගැමුණු කුමාරයා. හැබැයි දුටුගැමුණු රජුරන්ට නෙමෙයි. දුටුගැමුණු කුමාරයා සූදානම් වෙනවා යුද්ධය සඳහා පිරිස් රැස් කරමින් තියෙන අවදීදී කතරගම දෙවියන් මුණ ගැහිලා කතා බහ කළා. ඒ ගැන කියවෙන පුවත් හරි වැදගත්. ඊට පස්සේ තමයි මේ අවදියත් එක්ක ඔන්න සම්බන්ධ වෙනවා වල්ලි මාතාව. වල්ලි මුණ ගැහුණාට පස්සේ සෙල්ලෙදි වල්ලි මුණ ගැහුණාට පස්සේ කතරගම දෙවියෝ ලංකාවේ ජීවත් වෙන්න පටන් ගන්නවායි කියන එක තමයි කියවේ. අන්න එතකොට අර තේවානි අම්මාන් පිරිසක් කෙවලා හොයලා බලලා තියෙනවා මගේ ස්වාමියා කොහෙද ගියේ කියලා. ඊට පස්සේ තේවානි අම්මාන් ලංකාවට ආවයි කියන පුවතකුත් තියෙනවා. ලංකාවට ආවේ නැහැයි කියලා කියනවා. ඒ කතා කෙසේ වෙතත් වැදගත් වෙනදී තමයි තේවානි අම්මාන් මවක් විදිහට ලාංකික සමාජයේ පිළිගැනීම. ඒ පිළිගැනීමත් එක්ක තමයි දෛනිකව, සාප්තාහිකව, වාර්ෂිකව පූජා පවත්වනවා. මවක් විදියට ඇයට පෘථිවි දිත්තේ පල කරනවා, දරුඵල ඉල්ලා සිටිනවා. එතකොට වැඩිපුරම Hindu සම්ප්‍රදායට අනුව මුල් තැන දෙන කෝවිලක් විදියට තමයි තේවානි අම්මාන් කෝවිල පිළිගන්න පුළුවන් වෙන්නේ.